ධාරා විද්‍යුතින් ප්‍රැක්ටිකල් වලින් දෙවන ප්‍රැක්ටිකල් කතා කරන්නන්නේ මීටර් සේතුව. මීටර් සේතුව භාවිත කරලා ප්‍රතිරෝධයක අඥාන සංසන්දනය ගැන, කියන්නේ ප්‍රතිරෝධයක අනුපාතය ගන්න යන්නේ. ඒක කරන්නේ කොහොමද කියන්න කලින් මුලින්ම මීටර් සේතුවේ මූල ධර්මයයි, ඒ මොකක්ද ඒකේ මූල ධර්මය සහ එතකොට ඒකේ කොටස් ටික පොඩ්ඩක් දැනගනිමු. එතකොට ඒක අවශ්‍ය වෙනවා අපිට ප්‍රැක්ටිකල් එක තේරුම් ගැනීම සඳහා. හරි. මුලින්ම ඔයගොල්ලෝ දන්නා විස්න සේතුව අපි පාඩම් කරද්දි කරා තියරි වලදී ඉන්ස්ටන්ට් විස්න සේතුව. විස්න සේතුව මුල් ධර්මයේ මෙහෙම දෙයක් තියෙන්නේ. කියන්නේ ඔය වගේ ප්‍රතිරෝධ කට්ටර් මෙන් තමයි තත් දම් P Q R S කියලා ප්‍රතිරෝධ තියෙනවා, හතරක් තියෙනවා. ඔය හතර තියෙද්දි දැන් මෙතෙන්ට මම සම්බන්ධ කරන ගැලෝමීටර මැද බිංදු ගැලෝමීටර සම්බන්ධ කරලා අපිට මේ ප්‍රතිරෝධ වෙනස් කරද්දී යම් අවස්ථාවකදී මෙයා හරහා ධාරාවක් නොගලන අවස්ථාවක් වෙනවා. ඒ කියන්නේ ප්‍රතිරෝධ මාර්ගයන් වෙනස් කරද්දී කියන ප්‍රතිරෝධ අපි අනුපාත තිබ්බුත් ගන්නට. හරි. මේ ප්‍රතිරෝධ P Q අනුපාතය. මේක හිතමු P මෙහෙම තනනම් P යගේ 3යි O මෙයා 2යි O. අනුපාතය කීයද ඒ දෙන්නගේ? 3ට 2. එයා 3ට 2. මෙතන තියෙන R එකත් අපි හිතමු 6යි O. S එක 3ට 2නේ. එතකොට එයා 4යි O. ඔය වගේ වුණොත් එන ඒ කියන්නේ ප්‍රතිරෝධ P බෙදීම Q සමානයි R බෙදීම S උන. අනුපාත සමාන වුත් එහෙම මෙන්න මේ ලක්ෂවල විභව සමාන වෙනවා. මොකද මේ විභව මෙයාගේ E එක මෙයාගේ විද්‍යුත් ගාම බලය මේ දෙපැත්තට ඒක බෙදෙනවා නේ. අනුපාතය ප්‍රතිරෝධ බෙදෙන අනේ අනුපාතය 3ට 2 බෙදෙනවා. මෙයාගේ 6ට 4 කියන්නේ 3ට 2 බෙදෙනවා. ඒතර මෙතෙන්ට විභව සමාන අගය. අනේ එහෙම આવොත් මෙයාගේ ගැලෝමීටරෙන් ධාරාවක් යන්නේ නේ. එහෙනම් අපි විශ්ටන් සේතු මූල ධර්මය කියන්නේ ගැලෝමීටරය තුලින් ධාරාවක් යන්නේ නැත්තම්. හරි. ඒතර ගැලෝමීටරෙ මෙතෙන් මේ ලක්ෂවල ධාරාවක් යන්නේ නැත්තම් අනුපාත සමාන වෙනවා. P බෙදීම Q සමාන වෙනවා R බෙදීම S වලට. කියන්නේ මෙතන ප්‍රතිරෝධයක් තිබ්බත් එහෙර ධාරාවක් යන්න සිදු වෙන්නේ නැහැ නේ. අපි ගණන් වලදී ගොඩක් සාකච්ඡා කරා අපි සමකය සොයද්දී නේ. සමකය සොයද්දී මේ තීන මුල් ධර්ම පාවිච්චි කරලා අපි මොකද කරේ? මැද එක නයින් කළා. දැන් මැදින් ප්‍රතිරෝධය අයින් කරා. මොකද මේ අනුපාත සමාන නැහැ. එතකොට ඒ අවස්ථාවේ මේ ලක්ෂයේ විභව සමානයි. මෙයාගින් ධාරාවක් යන්නේ නැහැ. එතකොට ඒ තීන ප්‍රතිරෝධය අයින් කරන්න පුළුවන්. මොකද ධාරාව යන්නේ නැති නේ. ප්‍රතිරෝධය අයින් කළා තමයි සමකය හිවුවේ. ඔය මුල් ධර්මයේ පාවිච්චි කළ තමයි මීටර් සේතුව හැදින්නේ. මීටර් සේතුව හදන්නේ මේ මුල් ධර්මයේ පාවිච්චි කරලා. එතකොට ඒකේ තියෙන කොටස් ටික ඉක්මනට අපි බලාගෙන යමු. මීටර් සේතුවේ මුලින්ම තියෙන තඹපටි තියෙනවා. තඹපටි තියෙනවා. ඒ කියන්නේ තඹ ඝනකම තව වටි. දොල් මේ කම්බි තම්පටි වල හරස් කරන වල ඉතා ලොකුයි. මොකද මේගොල්ලෝගෙන් ප්‍රතිරෝධයක් ඇති නොවෙන්න ඉතාම කුඩා ප්‍රතිරෝධයක් තියෙනවා. ඒතර මේගොල්ලෝගේ බලපෑම අයින් කරලා දාන්න පුළුවන් තත්ත්වයට අවශ්‍ය ඝනකමක් තියෙන තම්පටි තමයි මේ තියෙන්නේ. එතකොට මෙතන හිඩස් වලට අපිට ප්‍රතිරෝධ සම්බන්ධ කරන්න පුළුවන්. මම සම්බන්ධ කරනවා මෙතනට R1 කියලා. හරි. එතනට R1 ප්‍රතිරෝධ සම්බන්ධ කරා. ආයෙ මෙතනට R2 එක සම්බන්ධ කරා. එතකොට ඒ තියෙනවා බාහිරින් සම්බන්ධ කරන ප්‍රතිරෝධ. මට ඕන R1 R2 දෙන්න සංසන්දනය කරන්න ඕන. එතකොට ඒ දෙන්නව නම් මේ හිඩස් දෙකට සම්බන්ධ කරනවා මේ තඹ පටි අතර තියෙන හිඩස් වලට. එතකොට මේ තඹ පටි අතර මෙන්න මේ ලක්ෂ දෙකට සම්බන්ධ කරලා තිනවා කම්බිය. මීටර් සේතු කම්බිය. මේක 1 මීටර් දිග කම්බියක්. මේ කම්බිය හදලා තියෙන්නේ කොන්ස්ටන්ටන් කියන ලෝහයෙන්. ඒකාකාර හරස්කඩක් තියෙන කම්බියක්. ඒ කියන්නේ ඒකාකාර හරස්කඩක් තියෙන මොකද නේද? ඒතොර යාගේ කම්බිය පුරා ප්‍රතිරෝධය ඒකාකාර වෙනස් වෙන්න ඕන. දැන් අපි කරන්න යන්නේ මෙහෙම දෙයක්. මැද්දෙන් තියෙනවා තව ගැලෝමීටරයක්. ගැලනෝමීටරයේ කෙළවරේ තියෙනවා මේ වගේ ස්පර්ශක තුඩක්.
දර ස්පර්ශක තුන තැන් තැන් වල තිය තිය අපිට බලන්න පුළුවන්. එතකොට තේරෙනවා මාට තේරෙන මෙන්න මේ දෙයක් මේ එක ප්‍රතිරෝධයක් අපි තුන් මෙයා මෙතනට සම්බන්ධ කරා කියලා. මෙතනට සම්බන්ධ කරාම මේ කම්බිය කොටස් දෙකකට කැඩෙනවා. එතකොට මෙයා මේ දිග L කියලා ගත්තොත් මෙයා සීරිනෙල් මේක ඉල්ලුණොත් එයා සීරිනෙල් එතකොට එහෙනම් මේකට කෝෂිකුත් අවශ්‍ය වෙනවා එහේ තත් අපි ධාරා නියාමක එහෙම දාලා දාමු ඔබට හරි දැන් මේ කෝෂික මේ පරිපථයේ ධාරාවක් යන්න ගත්තොත් එහෙම ධාරාවක් යවලා එතන මට ප්‍රතිරෝධ දැන් හතරක් තියෙනවා මේ එකක් R1 R2 එතන මේ කම්බි දිග තව එකක් මේ කම්බි කොටස තව එක මුල කම්බියේ ප්‍රතිරෝධයක් තියෙනවා අපි දන්නවා කම්බික ප්‍රතිරෝධය R නම් එයා සමානයි රෝ L බෙදීම T ඒ කියන්නේ දිග වැඩි වෙන ප්‍රතිරෝධය වැඩි වෙනවා ඒ දෙන අනුලෝමයි එතකොට මම මේ දිග ගත්තොත් එහෙම මේ දිගේ ප්‍රතිරෝධය මට ඕන නම් කියන්න පුළුවන් මේ දිගේ ප්‍රතිරෝධය අපි R दिगत् प्रतिरोध धारावाक्यारावाक्यूनगमे මෙතන විභවයයි මෙතන විභවයයි සමානයි. ඒකනේ ධාරා යන්නේ නැත්තේ. එහෙනම් එයාගෙන් ධාරාවක් යන්නේ නැත්තම් මේ ප්‍රතිරෝධයේ බෙදීම මේ ප්‍රතිරෝධය සමානයි. මේ දිග බෙදීම මේ ප්‍රතිරෝධයේ බෙදීම මේ ප්‍රතිරෝධය. ඒ කියන්නේ එතකොට R1 බෙදීම R2 සමානයි. මෙතන L ලැම්ඩා බෙදීම C යරින L ලැම්ඩා. ඔකේ ලැම්ඩා කපලා දාලා L බෙදීම C යරින L කියලා දාන්න පුළුවන්. प्राक्टिकली දැන් මෙහෙම මේ ගැලනෝමීටරේ තියෙනවානේ මේ ගැලනෝමීටරේ අපි හිතුව මේ ප්‍රැක්ටිකලේදී එහෙම දැක්ක තුමු මේ සම්බන්ධ කරලා තියෙන ආකාර වැඩි ඒ කියන්නේ කම්බි ගැලවිලා ඔය වගේ දේවල් තියෙන්න පුළුවන් අන්න ඒ වගේ පඳුරන්නේ කොහොමද සම්බන්ධය වැඩි කියලා අඳුරගන්න කොහොමද මේ තියෙන ගැලනෝමීටරේ මේ තුඩ මේ කැලවලට තියලා බලන මුලින් මොකද වෙන්නේ කියලා එතකොට ධාරාව එක පැත්තකට යන්න ඕන ආයෙ මේ පැත්තට තියලා බලන මොකද වෙන්නේ කියලා එතකොට ධාරාව අනිත් පැත්තට යන්න ඕන स्थिर उपकरण धारा ලොකු ධාරාවක් යොත් එනවා මොකද වෙන්නේ පිලිස්සලා යනවා එහෙනම් කවදාවත් එයාව නිකන් තියන්න හොඳ නැහැ එයා මෙන්න මේ වගේ තමයි එයාව දෙක් කරන්නේ එයාට ශ්‍රේණිගතව ටික ලොකු ප්‍රතිරෝධයක් දානවා එක 5 කිලෝ ඕම් වගේ ප්‍රතිරෝධයක් ගන්න ලොකු එකක් 5 කිලෝ ඕම් වගේ ප්‍රතිරෝධයක් දාලා පස්සේ යා වයින් කරන්න පුළුවන් විදිහට මෙතන හදා ගන්නවා ෆේන් යතුරක් දාන්න පුළුවන් විදිහට. ඒ කියන්නේ මේ යතුර දාපු ගමන් මෙයා තීරුමක් වෙන්නේ ධාරා යන්නේ මේ පාරට. ඒතර ගැල් මේ පටන් ගද්දි ආරම්භයේදීම මේක
ඕපන් එකේ තියෙන්න ඕනේ. කියන්නේ මෙතන ඇරලා තියෙන්න ඕනේ. පේන උතර තියෙන්නේ. ආරම්භ කරද්දී මෙයා විරුද්ධයි. කියන්නේ ධාරාව මෙහෙන් යන්නේ නැහැ. මේ කරා ධාරාව යනවා. එතකොට මෙයාගේ ප්‍රතිරෝධය ලොකු වින්දා ගැල්වනෝමීටර ලොකු ධාරාවක් කියන්නේ නැහැ පටන් ගන්න. ඊට පස්සත් කරන්නේ මෙයා තැන් තැන් වල තියලා ගැල්වනෝමීටර ධාරාව ශූන්‍යට ආසන්න වෙනකම්. මෙහෙම තියෙද්දිම මෙයාව තැන් තැන් වල තියලා බලනවා ශූන්‍යට ආසන්න තැනක් හොයාගන්නවා. එහෙනම් තේරෙනවා නේද දැන් මෙයා සන්තුලන වෙන්න ආසන්නයි. එතකොට හැබැයි කුඩා ධාරාවක් හින්දා දැන් එහෙම හිතමුකෝ ගැල්වනෝමීටරේ 5 කිලෝ ඕම් එක තියෙද්දි යන ධාරාව ඉතා කුඩයිනේ. ඉතා කුඩා ධාරාවක් හින්දා මෙයාව සමහරකට පෙන්වන්න නැතිනම් පුළුවන්. මෙයාගේ ගත්තොත් එහෙම පාටාංකේ මේ කට්ට ඉතා කුඩා දුරක් නිහිරලා තින්දා පෙන්වන්න නැතිනම් පුළුවන්. එතකොට අපිට ඒක පැහැදිලිව බලා ගන්න ඕනේ මෙතන ඇත්තටම ධාරාවක් යනව නැද්ද කියලා. මං කියන්නම් බලන්න. මෙයාව වහනවා. එතකොට මේ 5 කිලෝම් බලපන්නේ ධාරාව මෙහෙන් එන්නේ. අන්න එතකොට පොඩ්ඩක් ධාරාව ටික වැඩියෙන් පෙන්වන පැහැදිලිව පේනවා දැන්. ධාරාව වැඩි වෙන හින්දා. අන්න ඒ අවස්ථාවේ නැවත සන්තුලනය කරන්න පොඩ්ඩක් එහා මෙහා ගෙනලා හදාගන්න ධාරා බිඳුවක් වෙන. එහෙනම් පටන් ගද්දිම මෙයා තියලා තමයි සන්තුලනය කරන්නේ. දල සීට් එක පොර දල සන්තුලනයක්. පස්සේ මේක අයින් කරලා මේ තියෙන ස්විච් එක මෙතන ඔන් කරලා එතන මෙතන පීල් ස්විච් එක දාලා මෙයා අයින් කරලා හරිම තැන ලබා ගන්නවා. එතකොට ඒක අපිට කරන්නේ මෙයාව ආරක්ෂා කර ගැනීම සඳහා මේක ආරක්ෂක ප්‍රතිරෝධයක් විදිහට භාවිත කරනවා. හරි. තව එතකොට කරුණක් අපිට කියන්න පුළුවන් මේ කම්බිය. මේ තියෙන අපි දැන් ස්පර්ශක තුල දිනවනේ. මේ සර්පණය හැම ගිනිනවනේ. ඒක කවදාවත් මේක දිගේ අරන් යන්නේ නැහැ හූරගෙන. එතකොට මොකද වෙන්නේ? මේකේ හරස්කඩ වෙනස් වෙන්න පුළුවන්. මේ කම්බිය තද වෙලා නැත්තම් හීරිලා ගිහිල්ලා මේ කම්බිය හරස්කඩ වෙනස් වෙන්න පුළුවන්. හරස්කඩ වෙනස් වුණොත් එහෙනම් මොකද වෙන්නේ? ප්‍රතිරෝධය ඒකාකාර වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙයාගේ ප්‍රතිරෝධය වෙනස් වෙන මේ තැන් තැන් වල ප්‍රතිරෝධ වෙනස් වෙනවා. එතකොට පරික්ෂණේ නිවැරදි අපිට අගය ලැබෙන්නේ නැහැ. මොකද මේ දුර වල මේ ප්‍රතිරෝධය දුරට අනුලෝම වෙන්නේ නැහැ. මෙයා වෙනස් වෙන ගමන්නේ. මොකද අපි ඒක දැන්නේ එතකොට දුරට අනුලෝම වෙන්න නම් මෙයා කම්බිය ඒකාකාර හරස්කඩ තියෙන්න ඕන. ඒකට මේ කම්බිය අපි මේක දිගේ ගෙනියන්නේ නැහැ. අපි ශූන්‍ය ලක්ෂ්‍යයද කියන්නේ සන්තුල ලක්ෂ්‍යයද පොඩ තැන් තැන් වල තිය තිය බලනවා. තැන් තැන් වල තිය තිය බලලා දල තැන හොයාගෙන පස්සේ එතන පොඩ්ඩක් සීරු මාරු කරගන්න එක තමයි කරන්නේ. එක දිගට මෙහෙම අරන් යන්නේ නැහැ කවදාවත්. ඊට පස්සේ ගත්තොත් තනිත් එක තමයි දැන් මේ දිගවල තියෙනවනේ මෙතන L සීරින L ඔය දිගමයින්නේ උරුලකින්නේ ඒතකොට පරිමාණයක් තියෙනවා. ඔය පරිමාණයෙන් කියවද්දී අපි ගන්න පරිමාණයක දෝෂයක් තියෙනවා. දෝෂය එතකොට ප්‍රතිශත දෝෂයක් දන්නවා භාගික දෝෂයක් දන්නවා. මේ දෝෂ වැඩි වෙන්නේ පාඨාංගයේ කුඩා වුම. උපකරණයේ පාඨාංගයේ කුඩා නම් දෝෂ වැඩි. උදාහරණයක් කිව්වොත් අපි මීටර රූලක් ගත්තොත් එහෙම ඒකේ කුඩාම පාඨාංගය වෙන්නේ 1 මිලිමීටර නේ. 1 මිලිමීටර කුඩා මිනු. එතකොට ඕක බෙදුවොත් අපි වයින පාඨාංගයේ හිතමුකෝ 5 මිලිමීටර කියලා නේ. මීටර රූල් කුඩාම මිනු එකයි මයින්නේ 5යි. එතන දෝෂය 100 කියලා 120 දෝෂය. දැන් 5න් එකක දෝෂය. එහෙනම් මයින පාඨාංගි පුළුවන් තරම් තියා ලොකු වෙන්න ඕන. ඒකට තමයි මෙන්න මේ හරි මැද්දේ මේ ලක්ෂ්‍ය සාමාන්‍යයෙන් තියන්නේ 30 70 අතර කියලා කියන්නේ. ඒ කියන්නේ මේ 100ක් දිගයිනේ. මේ තියෙන සම්පූර්ණ ලක්ෂ්‍ය 30 70 අතරට සෙට් වෙන්න ඕන. එහෙනම් ඒක තේරුම සංසන්දනය කරන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් සමාන ප්‍රතිරෝධ. මෙතන ආසන්න වශයෙන් පොඩි වෙනසක් තියෙන ප්‍රතිරෝධ. මොකද සාමයේ ලොකු වෙනසක් තියෙන හිත මෙතන එකක් දාලා මෙතන 100ක් දැම්ම කියලා. එකට 100යි. එකට 100ක් වුණාම මෙහෙ එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ කට්ට මෙහෙට වෙනවා. කියවන්නේ කුඩා දිග. දෝෂ උපරිමයි. එහෙනම් ඒක තේරුම මේ ගොල්ලෝ ඉතා ආසන්න වශයෙන් සමාන ප්‍රතිරෝධන වඩා හොඳයි. එතකොට අපිට පැහැදිලි දිගක් ගන්න පුළුවන් ඔය මධ්‍ය ලක්ෂ්‍ය ආසන්නේ එහා මෙහා තියෙන පාටාංකයක් ලබා ගන්න පුළුවන්. අනිත් එක තමයි සන්තුලනය කරද්දී මේවා සාමාන්‍යයෙන් ලොකු ප්‍රතිරෝධ වෙන්නත් බෑ. මෙගා ඕම් ප්‍රමාණය ප්‍රතිරෝධ වුණත් එහෙම එතකොට මේ පරිපථයේ මේ ගැල්වනෝමීටරින් යන ධාරාව ඉතා කුඩා ධාරාවක් වෙනවා. මේවා මෙගා ඕම් ප්‍රමාණවත් ගැල්වනෝමීටරින් යන්නේ ඉතා කුඩා ධාරාවක්. එතකොට අපිට මේ අපි දෝෂ වෙන්න පුළුවන් වැඩි. කීවද්දි තින් දෝෂ ඉතාමත් වැඩි වෙන්න පුළුවන්. ඒ හින්දා අපි සාමාන්‍ය මෙගා ඕම් ප්‍රමාණය මේකෙන් සන්තුලනය කරන්න බෑ. ඒ වගේම කුඩා ප්‍රතිරෝධ ගත්තොත් එහෙම ඉතා කුඩා ප්‍රතිරෝධ සන්තුලනය කරන්නත් බෑ. ඇයි? ඒතර ප්‍රතිරෝධ සම්බන්ධ කරලා තියෙන කම්බල බලපෑම වැඩි. මේ දෙන්න කුඩා වෙනකොට ඒගොල්ලෝ සම්බන්ධ කරන්නේ ඒතර කම්බි වලින්නේ.
අන්නේ කම්බි වල ප්‍රතිරෝධෙත් එකතු වෙලා එතකොට අපිට ඇත්තටම දෙන්නේ කම්බි එක ප්‍රතිරෝධය ඉතා කුඩායි කුඩා එක්කෙනෙක්ගේ බලපෑම මෙයාට වැඩි මෙයා ටික සාමාන්‍යයෙන් 60 70 වගේ නම් ලොකු අවුලක් නැහැ දැන් අපි තුන් මේක මේ 1යි ඕම් 2යි 1යි ඕම් වගේ අන්නතර පොඩ්ඩක් කම්බි වල බලපෑමක් තියෙනවා හේතුව තමයි ඒගොල්ලොන්ගේ ප්‍රතිරෝධය සාමාන්‍යයෙන් මෙයාගේ විශාලත්වයත් එක්ක සැලකිය යුතු මට්ටමකට එනවා තව ගත්තොත් එහෙනම් දැන් තකණේ අතුරක් අපි දාන්නේ සන්තුලනය කරගන්න කෝෂය එතකොට විසරජිනු බලක් ගන්න අපි කෝෂය විසරජිනු නැහැ කියලා මෙතන අවුලක් වෙන්නේ නැහැ ඒක මොකද මොකද අපි මේ පාවිච්චි කරන්නේ EM අම්ල ඇකියුමුලේටර් එක EM අම්ල ඇකියුමුලේටර් එක एक पाविच करें मतलब मैं आगे सामान अपने में दारा सारे को दारा प्रागर नोड इंदा अन्य तो मैंने मैं इस सारे जिन्हों ने किया इस सारे जिन्हें सुलप्रमाण है कुना के ना बाल पैम आप किन्हें मतलब इतना आपके सांतुल ने करने प्रतिरोध है इंदा मतलब मैं मोना भी बोया थी बट मैं लक्ष्य ना सिंध बैंड मुझ प्रतिरोध ना सिंह ने मैं प्रतिरोध बिना सिंह ने थिंदा मैं आम बकुना मैं लक्ष्य नहीं था තව පොඩි කාරණාවක් කියනවා නම් දැන් මේකේ දෝෂයක් ගැන කියන්නේ මේ කෙලවරවල තියෙනවානේ මේ කම්බිය තඹ කම්බි වල තඹ පටි වලට සම්බන්ධ කරලා තියෙන EM මගින් පාස්සල. ඒතර පාස්සල තියෙන හින්දා ඒ තැන් වල දිගෙයි පොඩි දෝෂ ඇති වෙන්න පුළුවන්. මොකද යාගින් එකතු වෙන ප්‍රතිරෝධ මේ තින EM කැබලි මගින් එකතු වෙන ප්‍රතිරෝධ හින්දා පොඩි වෙනස්කම් තියෙන පුළුවන්. එහෙනම් ඒ වගේ රටේ දෝෂෙත් හොයන්න පුළුවන් අපිට. ඒ දෝෂ වෙන්නේ කොහොමද? හිතුවොත් මෙතන පොඩි දෝෂයක් තියෙනවා එච්චරෙන් වන් කියලා. दिग प्रमाण सीए इधर मैं सीएम डालते हैं सेंटीमीटर ने यहाँ सीएम मैं सीएम इधर मर दिगा तमाई ने प्रतिरोध जाकर में दिगा खेल ऐसा कुछ है मैं बोलने मुली मदें मैं दोष दिखा ई वन एप्सिलॉन वन एप्सिलॉन टू दिन ले बैठते मैं दिन नहीं दी संतुलन नहीं करो थे मारन बिजी मार टू पालवी नियम स्ता मैं दिन नहीं मिल दी मैं तो नहीं तो कुछ इन एल दान एप्सिलॉन वन सी यारी ने एल दान एप्सिलॉन टू තර මෙතනින් අපිට එන්නේ මේ දෙන්නා ඉන්නේ. තර මෙතනින් මට සම්බන්ධයක් ගන්න පුළුවන් R1 R2 වැන්න යන ගමනේ ප්‍රතිරෝධයක් දන්නේ. මේ ප්‍රතිරෝධ දන්නේ ප්‍රතිරෝධයක් දාලා තින්නේ. මේ ඇදින්නා දන්නා ප්‍රතිරෝධයක් දාලා තින්නේ අපිට දන්නා දෙකක් තියෙනවා. ප්‍රතිරෝධ දන්නා ප්‍රතිරෝධයක් දාලා තින්නේ. ඒතකොට ඒ අනුපාතය දන්නේ ඉඳ සමීකරණයක් හදා ගන්න පුළුවන් මෙන්න මේ තුන් දෙනා ඉන්න. මේ තුන් දෙනා ඉන්න සමීකරණයක් හදා ගන්න පුළුවන්. ඒතකොට L එකක් දන්නවා නේ. एल का किसी मगे अतीनों तो समीकरण तनिक्रम एप्सिलॉन वन एप्सिलॉन टू इन समीकरण के आर वन दंड आर टू दंड दिखा संतुलन कर दिखें दंड मिथनी समीकरण कदा पूर्वा एप्सिलॉन वन हा एप्सिलॉन टू इन समीकरण दिखा समीकरण मेकलो अगे आदेश कर මේ දෙන්නා මාල් කරනවා. ඒ කියන්නේ R2 එක ගලවලා මෙතෙන්ට දාලා R1 එක ගලවලා මෙතෙන්ට දානවා. දැන් මොකද වෙන්නේ? එතකොට මෙයා වෙනස් වෙන්නේ නැහැ. හරි මේ දෙන්නා මාල් කරා කියලා එප්සයිලන් 1 ඒවා මාල් වෙන්නේ නැහැ. මේ තින පාස්සුක ස්ථාන මාල් වෙන්නේ නැහැ නේ. එහෙනම් ඒක නෙහෙම ඉන්නවා. එතකොට අලුත් අවස්ථාව මේක අපි L1 කියලා දාගමු මුල් සම්තුලන දිග. L1. දැන් අලුත් එක එතකොට L2 දාන එප්සයිලන් मंगल दिन के बाद आंके L2 में तो नहीं ने C ये भी ना L2 एप्सिलॉन 2 अर्थ मैं दिन ना मुलीम मैं प्रतिरोध में आप लोग एक दिक्कत तब आंके
L1 කියලා ගත්තා. ඒ අනුපාතයකට සමීකරණයක් ගත්තා. ආ ඊට පස්සේ මේ දෙක මාල් කරලා තව අවස්ථාවක සමීකරණයක් ගත්තා. එතකොට මට එනවා තව සමීකරණයක්. දෙවන සමීකරණය. සමීකරණ දෙකක් තියෙනවා. සමීකරණ දෙක විසඳලා සමගාමී විදිහට විසඳලා epsilon 1 epsilon 2 හොයාගන්න පුළුවන්. එතකොට මෙතන අපි කරේ මේ තියෙන පාස්සන ඊයම් කොටස් තියෙනනේ ඒගොල්ලෝ හින්ද ඇතිවෙච්ච ආන්තෝෂය සෙවීමක් තමයි කරේ. එතකොට මේ තමයි මේ දෝෂ වෙන ආකාරය. හරි. එතකොට අපි මීටර සේතු භාවිතයෙන් ප්‍රතිරෝධක සංසන්දනය කිරීම සිද්ධ කරා. ඊට පස්සේ අපි ඊළඟ ප්‍රැක්ටිකල් එක බලමු. ඒක අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු.